ඔන්න ඔබ හිතලා බලන්න. ඔබට ඇහැ කන නාසය දිව කය මනස රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු ඔබ ජීවත් වෙනවා කියන්නේ ඕවා එක්කද නැද්ද? ඒවා එක්කනේ. ඒ කියන්නේ සද්ද හරුචි අනුසව ආකාර පරිවිතක්ක දිටිනිඥානක් කන්ති එක්ක ඔබට ඒකත් එක්ක මොකද වෙන්නේ? අනේ සාරජ්‍යති ඇලෙනවද? සක්කාය ගොඩනගිනු නැවත නැවත සකස් වෙනවානේ. සක්කාය පංච පාදන කන්න උපචයන් ගච්ඡති නේ. නැවත නැවත සකස් වෙනවා. ඒතරම් මේ මොකක් එකද මේ තියෙන්නේ? මේ තියෙන්නේ ලැබීමක් සිදු වෙලා. දැන් අපිට මේක හොඳයි නේ. නෑ නෑ නරකයි නරකයි. දෙකෙන් එකක් නැති තියෙන්නේ. රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු ලැබිච්ච එක හොඳයිද? හොඳයි නේ. හොඳ නිසා කියා කරන්නේ? නෑ 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 නරකයි නරකයි. ඒක හොඳ නෑ. නරක වුණ බව මොකද්ද? අරමුණක් නෙමෙයිද? ඒත් අරමුණ. කොහෙන් ගියාද මොකක් තියෙන්නේ? තත්ත්‍ර තත්ත්‍ර ආභිනන්දිනේ. නරකයි කියන එක ලැබිලා අනුගත වෙන්න බෑ. ඇයි? අනුගත වෙන්න බැරි හිතන්නේ නැති නිසා. හිතන්නේ නැති නිසා. හිතන්නේ නැති නිසා. අපි කැමති අපේ තරකාවචර බවත් එක්ක ලැග ගන්නමයි. ඒ කියන්නේ ආකාර පරිවිතක් එක ලැබ ගන්නමනේ කැමැත්ත තියෙන්නේ. දිටි විඥානකන්දේක ලැබ ගන්නමයි කැමැත්ත තියෙන්නේ. කල්යාණ මිත්‍රයෙකුට අනුගත වෙන්න කැමැත්තම නැහැ. ඇයි නැත්තේ? හිතන ගතිය නැහැ. කොහෙන් ගියත් අපේ හිතන ක්‍රමෙල් ලැග් ගන්න කැමති. දැන් මේ රූප ශබ්ද ගන්ධ රස පහස හරමුණු මෙන්න මේවා ලැබුණාම ලැබිච්ච එක වැරදි, ලැබිච්ච එක හොඳයි. හොඳ නිසා ක්‍රියාත්මක කරනවා, වැරදි නිසා අයින් වෙන හදනවා. අයින් වෙන බව ලැබිලා ඒක ආයි හොඳයි. ඒකයි විභවයෙන් බවස් නිස්සාරණ මහන්ස. විභවයෙන් භවයේ නිස්සාරණයක් හොයන බවස් තස්මා බවස් මාතදා මේ සියල්ලම භවයමයි කියලා බුදුරණ සදාගෙන. මේ සියල්ලම භවයමයි කියලා බුදුරණ සදාගෙන. ආයත වැටුම. මොන විදිහට දඟලුවත් වැටුම. ඒ හිතන ගතිය නේ. නිවැරදිව හිතන ගතිය. නිවැරදිව හිතන ගතිය තියෙනවා නම් ඒ කෙනාට ලැබ ගන්න ඉඩක් හම්බෙන්නේ නැහැ. දැන් මෙහිම අපි ජීවත් වෙනකොට ජීවිතේදී මෝහස සම්බන්ධ වෙලා නෙමෙයි දෙන්නේ. මෝහය බැඳලා නෙමෙයි දෙන්නේ මේ ලෝකෙ. බැඳලා නෙමෙයි. දැන් මොකද වෙන්නේ? අපට මේක බහුවේ ස්වરૂපයක් කියලා ලැබෙනවා. නැද්ද? බහුවේ ස්වરૂපයන් නිසා තමයි ඒකානුව ක්‍රියාත්මක කරන්නේ. බහුවේ ස්වરૂපයන් නිසාම තමයි ඒකෙන් අයින් වෙන්න දත්ත ඕනේ නැත්තේ. අපි හිතන අයින් වෙන්න තෝ නැත් බහුවේ ස්වરૂපයන් නිසා නෙමෙයි කියලා, බොරු නිසා කියලා. නේද? බොරු නිසා නෙමෙයි, බහුවේ ස්වરૂපයක් නිසාමයි අයින් වෙන්නේ. නැත්නම් අයින් වෙන්න ඕනේ නෑනේ. අයින් වෙන්න ඕනද? අයින් වෙන්න ඕනේ.
මම මේ පුංචි කුමාවක් කියන්න. දැන් අපි හිතලා බලන්නකෝ. අපට පේනවා කියලා මේ මායාවකින් නැත්නම් අපි හිතමු මොකක් හරි මේ. ඔව් අපි හිතන මිරිගුවක් පේනවනේ. මිරිගුව පේනවා ඈත ඔන්න වතුර තියෙනවා පේනවා. දැන් අපට හරි උස්නයි. දැන් නාගන්න ඕනේ. නැත්නම් බොන්න ඕනේ. දුවගෙන යන මිරිගුවට වතුර ටිකක් බොන්න. ඒකත් මොඩකම නේ. ඒකත් මොඩකම. දැන් අපට මිරිගුව පේනකොට වතුර හැටියට අම්මෝ ආ වතුර එනවා අපි අයින් නෙමෙයි අයින් නෙමෙයි. අතනින් යන්න අපි අයින් නෙමෙයි. දැන් අයින් වෙන දඟලනවා. අයින් වෙන්න දඟලීමත් ඒකට ඒකේ අවශ්‍යතාවයෙන් සපුරා ගන්න යෑමත් මේ දෙකම මෝඩකමද නැද්ද? දෙකම මෝඩකමනේ. මිරිගුවක් ඉදිරියේ පේන තියෙද්දී පිපාසාවෙන් මහන්සියෙන් ඉද්දී ඒකෙන් වතුර බොන්න ඒකෙන් නාන්න යන එකයි. ඒ වගේම පිපාසාව නැතුව තියෙද්දී වතුර බාධාවක් නිසා එතන ඒ එතන යන්න බැරි නිසා එතනින් අයින් වෙන්න යන එකයි. මේ දෙකම මෝඩකමේ ලක්ෂණය. මෙන්න මේ වගේ මොකද වෙන්නේ? රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු වෙනකොට අපේ ජීවිතේ මොකද වෙන්නේ? ඒක එක ක්‍රියාත්මක කරන්නේ නැද්ද ඔබ? හොඳට හිතලා බලන්න. ක්‍රියාත්මක කරන්නේ නැද්ද කියලා? ක්‍රියාත්මක කරනවා. නැත්නම් ඒක වැරදි කියලා අයින් වෙන්න හදනවා. ඔය දෙකෙන් එකක් කරනවාද නැද්ද? ඔය දෙකෙන් එකක් කරනවා. අන්න මොකද්ද මේ තියෙන්නේ? මේ තමයි ප්‍රවත්ම සහ නොපවත්ම කියන ලැග ගැනීම. ඔලියන්ති ඒකේ අතිදාවන්ති ඒකේ අන්න ලැග ගන්න එකයි අයින් වෙන එකයි පීඩන එකයි ඉක්මවන එකයි. ඔන්න ඔය ටිකයි කරන්නේ. මොකක්ද මේ සිදු වුණේ කියලා හොයන්නේ නෑ. හොයනවා නම් ඔබ ඒකට ක්‍රියාත්මක කරන්නේ නෑ. අයින් වෙන ඕනකම ඉන්නෙත් නෑ. දෙකම ඉන්නේ නෑ. මේ දෙකෙන් මොකක් හරි එකක් එක්ක ඔබ ඉන්නවා. එක්ක ඔබ ඉන්නවා මේකෙන් අයින් වෙනවා නේ. මේකේ ඇත්ත හොයන්න කියලා ඉන්න කියන එකෙන් හරි ඉන්නවා. කරන්නේ නෑ. කරන්නේ නෑ. ඒකේ හරි ඉන්නවා. මෙන්න මේ විදිහට රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු වෙද්දි ඉන්නේ නැද්ද? අයින් වෙනවද කරන්නේ නැද්ද? මොකද්ද ජීවිතේ? මෝහය හා සම්බන්ධ වෙලා මේ ලෝකය බහුවේශ රූපයි කියලා පෙනෙන එක නෙමෙයි. අයින් වෙන ඕනත් ඒක. ඒක නිසා අයින් වෙන්න ඕනේ නැත්නම් අයින් වෙන්න ඕනේ. අයින් වෙන්න ඕනත් ඒක නිසා. ඒ මොකද ජීවිතේ? ලැබීමක් කියලා නේ. උපරි සම්බන්ධනා බාලා තමසා පරිවාරීතු. මේ උපදිය ලැබීමක් සිද්ධ වෙලා නැද්ද? අන්න ඒක බැඳිච්ච නිසා මේ බාලගත් බන්න බාලයා ඒක නෙමෙයි. බාලයාගේ ස්වභාවය ලැබීමක් වෙලා උපරි සම්බන්ධනා බාලා මොකද්ද වෙලා තියෙන්නේ? තමසා පරිවාරිතෝ අන්ධකාරෙම පිරිවරාගෙන ඉන්නේ. අඳුරමයි පිරිවරාගෙන ඉන්නේ. ඒ රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු කියන මෙන්න මේ කාරණාවෙක ලැබීමක් වෙලා ඒක නයින් වෙනට උඩත් මේ ලැබීම එක අන්න ඒ බාල ගතියේදී අන්ධකාරයෙන් පිරිවරාගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා
තමන්ගේ කෝණියත් එක්ක සද්ධාරුචි අනුසෝ ආකාර පරිවිතක්ක දිගින් ඥානක් අන්ද කියන කෝණියත් එක්ක මොකද වෙන්නේ? ඒක හොඳයි නරකයි තියාගන්න ඕනේ අයින් වෙන්නට ඕනේ කියන මෙන්න මේ දෙක දෙපැත්තට යමු වෙනවා. සස්වතෝ වියකායති සස්වත වශයෙන් අන්න එයාල ගන්න ඔයාලට දැකීමක් සිද්ධ වෙන සස්වත වශයෙන් ඔයාල හලකන්නේ. ඒක නයි නේරොත් නේද නයි නේ ඩොන්නේ නේ කි. උනදයින් ඉන්නේ අසකන්නා ජීවකයි 50 රූප ශබ්ද ගන්ධස පහස අරමුණට අයින් වෙනෝ නේද? ඕනත් තේ හොඳයි නන් මේක. සාසතයි කියලා ගත්ත නිසා. නැත්නම් අයින් වෙන්න ඕනේ නෑනේ. පසතොරත් එකකින් කියන දකින්නකොට අන්න කිසිවත් නෑ. දකින්නකොට කිසිවත් නෑ. කිසිවක් නැති බව ලැබුණා නෙමෙයි. කිසිවක් නැති බව ලැබුණා නෙමෙයි. කිසිවක් නැති බව ලැබුණා නෙමෙයි. දැන් බලන්න මේ විචක්ෂණශීලී බව ජීවිතයේ යෙදෙනකොට විචක්ෂණශීලී බව ජීවිතයේ යෙදෙනකොට ඔබ දන්නව නේද පටිසමුප්පාදේ පැහැදිලි කරන තැනදී ඊළඟට අපි ගත්තොත් පාරලේක සූත්‍ර උඩ දේශනා තියෙන අවිද්‍යාව සම්පස්සජේන අවිද්‍යාසහ ස්පර්ශයෙන් කියලා එහෙම කතා තියෙන අවිද්‍යාවත් එක්ක අවිද්‍යාවේ බව තණ්හාවත් කියන මෝඩකම කියන කාරණාව මත මෝඩකම කියන කාරණාව මතනේ ලෝකයේ කියන කතාව තියෙන්නේ. ලෝකයේ කතාව තියෙන කොතනද? මෝඩකම කියන කාරණාව මතයි ලෝකයේ කියන කතාව තියෙන්නේ. අසකරණාසේ දිවකයි මනස කතාව තියෙන්නේ තේ නිසා නෙමෙයි. දැන් අසකරණාසේ දිවකයි මනස අයින් කරන්නට ඕනේ නැති ඇයි? පොඩ්ඩක් හිතලා බලන්න ඕන. රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු අයින් කරන්න ඕනේ නැති ඇයි? වැරදිනම් ඉතින් අයින් කරන්න ඕනේ නැහැ නේ මෝඩකමනේ තියෙන්නේ. ඇයි පොඩි දෙයක් අපිට හිතන්න තියෙන්නේ නේ මෝඩකමනේ තියෙන්නේ. ඉතින් මෝඩකමක් එක්ක තියෙන කාරණාව අයින් කරන්න ඕනේ නැද්ද? අයින් කරලා තියෙන්නේ අයින් අයින් නියුත් මෝඩකම නම් නෝන දියුණු වෙන්නට ඕනේ. එහෙම නෙමෙයි නියුත්. එහෙමයි නියුත්. මේ බාලයාගේ බාල ගතිය අඳුර පිරිවරා ගැනීම මෝඩකම නිසා. ඒ නිසා තමයි අයින් කරන්න ඕනකමක් තියෙන්නේ. මෝඩකම දුරවීම කියන කාරණාව සිදු වෙනකොට අයින් කිරීම කියන කාරණාවක් එදෙන්නේ. මෝඩකම දුරවීම කියන කාරණාව සිදු වෙනකොට අයින් කිරීම කියන කාරණාවක් එදෙන්නේ. තියාගන්නවා කියන එක කොහොමද දෙන්නේ? අයින් කිරීම කියන එක දෙන්නෙත් නෑ. තියාගන්නවා කියන එක දෙන්නෙත් නෑ. එතකොට දැන් මේ
අපි අසකරන ආසේ දිවකය මනසේක මේ ලෝකේ අපිට මේ ගෝචරත්වයක් රූපවත් ගන්ධවත් පහස අරමුණුත් එක්ක භවී ස්වરૂපයක් කියලා ලැබෙන නිසා අයින් කරන්න ඕන තියා ගන්නට ඕන. ඔය දෙක එකක් කිය අපි යනවා. ඇත්ත හොයන තැනදී ඔය දෙක ඉන්නේ නැහැ. බාල ගතියත් එක්ක තමයි මේ ලැබීමක් එක්ක බැඳිලා මේ අන්ධකාරයේ පිරිවරගෙන ඉන්නේ. එහෙනම් අපි අන්ධකාරය අයින් වෙන්නට ලැබීමක් නොයෙදෙන්නට නොයෙදෙන බවක් කර ලැබෙන්නේ නැති වෙන්නට මොකක් වෙන්නට ඕනද? අඳුර අයින් වෙන හිතන්නට ඕනද? එතකොට සසතෝවිය කායති වෙන්නේ නැහැ. අයින් කරන්න කාරණාවක් වෙන්නේ නැහැ. එකයි බුදුරජාණන්සේ ඔකතරන සූත්‍රයේ මෙන්න අපපතිත්තන් අනාහිවා. එතකොට අපි අපි හිතනවා අපි වීර්යයක් කරන්නේ නැහැ. පිහිටලා නින්නේ. ඔය දෙකින් එක පැත්තකට ගිහිල්ලාම ඉන්නේ. මේකට එකම එක විසඳුමයි තියෙන්නේ. මේකට එකම එක විසඳුමයි තියෙන්නේ. ඒ තමයි විචක්ෂණ සීලී ගතියෙන් යුක්ත ජීවිතයක් සහිත ධර්මයේ කියන කල්යාණ මිත්‍රයන් අනුගත වීම. අනික් කෙනා නැමෙන්නේ. හොඳට තේරුම් ගන්න. විචක්ෂණ සීලී ගතිය, විචක්ෂණ සීලී ගතිය කියන්නේ පින්වතුනි. තරකාවචර බවත් එක්ක යොමු වෙන එක නෙමෙයි. තමන්ගේ කල්පනා කරන ක්‍රමයේත් ගැළපෙන හෝ නොගැළපෙන කියන කාරණාවේ කියන එක නෙමෙයි. මේ බුදුරජාණන් වහන්සේනමක් මේ ලෝකේ පහළ වෙලා පෙන්වන අසාමාන්‍ය ධර්මයේ පින්වතුනි සාමාන්‍ය කෙනෙක් මේ නිකන් ඔය අර මනක් කල්පිත විදිහට කල්පනා කරන එකක් නෙමෙයි. සත්‍යවාදී චින්තනයක් තියෙන අයයි. අසාමාන්‍ය අයයි. අසාමාන්‍ය හිතන ගතියක් තියෙන අයයි. අසාමාන්‍ය හිතන අසාමාන්‍ය ගුණවත් බව. අන්න එතකොට මොකද වෙන්නේ? ප්‍රඥාව උදා වෙන තැනදී විචක්ෂණ සීලී බවත් එක්ක නැමීමක් සිදු වෙනකොට කල්යාණ මිත්‍රයාට දහමත් එක්ක ලැබීමක් බව නැතුව නැමීමක් සිද්ධ වෙනකොට මොකද වෙන්නේ? පස්සතෝ නත්ති කිංචන. නැත් නෙමේ, තියනවත් නෙමේ. නැත් නෙමේ, තියනවත් නෙමේ. දැකීමක් සිද්ධ වෙනවා. දැකීම කියන්නේ ලැබීමක් නෙමේ. දැකීම කියන්නේ ලැබීමක් නෙමේ. අපි අද දැකීම කියන්නේ ලැබීමකට. ඔහුනේ අර පේන්නේ. මෙහෙම පේනවා. නෑ නෑ, ඒක ලැබීමක්. විග්‍රහයක් කරන එක ලැබීමක්. රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු කියන මේ කිසිම කාරණාවක් එක ලැබීමක් වෙන්න බෑ. හිතන ජීවිතේ හිතන්න ගත්තට පස්සේ ලැබීමක් එක නෙමෙයි දෙන මේ විචක්ෂණ සීලී බව. එතකොට ඒක කල්යාණ මිත්‍රයෙකු නැමෙනකොට මේ පැත්ත කතාව එදෙන්නෙම නෑ. දැන් මොකද වෙන්නේ? මේ ප්‍රඥාවේ කෘත්‍යයෙන් දකින්නේ හිතන ගතියත් එක්ක ලෝකයේ කියලා කතා කරන ගෝචරත්වය දකිනකොට හරියටම මේ වගේ මම අර නිතරම කියන කාරණාවක් තියෙනවා. අර
ඇඹරෙන මැෂින් එකක් තියෙනවා ඒකට මොනවද දැම්මත් ඇඹරලා යනවා. එනවා විතරයි පේන්නේ. ඇඹරිල්ල කුඩු වෙලා යන්නේ. ආ ඒ කතාව නෑ. තු යකඩ අපරණෙහිම මැෂින් තියෙන්නේ. ඒක ක්‍රියාත්මක වෙවි ඉරිනකොට ඒකට මොනවද වැටෙනවා? වැටෙන බවක් විතරයි තියෙන්නේ. ඊළඟට නැති කරන්න ඕන තියෙනවද කියලා කතාව නෑ. ඒ කතාවම නෑ. මෙන්න මේ වගේ රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු කියන මේ ලෝකේ ගෝචර වෙනකොට විචක්ෂණශීලී ගතියක් එක තියෙනවනම් හැබැයි ආ දැන් හිතලා ඉවරයි ඈ කියලා ලැබෙනවනම් ඒත් හිතලා නැහැ. කොහෙන් හරි අර ඇතුලෙන් අමුතු ඕනකමක් තියෙනවා. අමුතු එකක් තියෙන්නේ. යථාර්ථවාදීව හිතනවා කියන එක නෙමෙයි අර අමුතු අර අසහනයක් තියෙනවා. ලබා ගන්න මොකද්ද අමුතු අසහනයක්? ඒක ලබා ගන්න අසහනයක් තියෙන්නේ. හොයන කාරණාවේ අසහනයක් නෙමෙයි. හොයලා කොහෙන් හරි සද්ධාරුචනසෝ ආකාර පරිසක දිටිනිඥානකන්ති එක තමන්ගේ තමන් වැදගත්කමක් නැහැ කියලා හරි ලැබෙන්න ඕනේ අසහනයක් තියෙනවා. ඇත්ත හොයන්න ඕනේ බවක් එක්ක නෙමෙයි තියෙන්නේ. හොඳට හිතලා බලන්න. මොකක් හරි ඇතුලේ අසහනයක් නැද්ද කියලා මේ තමන්ට තමන් වැඩගත් නොවේ කියලා හිතන්න. මේ ඇයි? කොහෙන් ගියත් තමා ආත්මන් ඉන්න කොහේ හරි. තමා ඉන්න කොහේ හරි. ඔබ හිතලා බලන්න ඔබ හිතන ජීවිතයේ ඔබට ඔබට ඔබගේ කරුණාවක් එක වැඩගත්කමක් ඔබට එන්නේ නැද්ද කියලා බලන්න හිතලා කොහෙන්ද? ඔබට ඔබගේ වැඩගත්කමක් ඉන්නේ නැතුව සම්පූර්ණයෙන්ම බාහිරක වැඩගත්කමක් නම් ප්‍රකට වෙන්නේ. බාහිරක කියන්නේ අපේ ධම්මාරම්මණයක එහෙම නෙමෙයි ඈ. හොඳට තේරුම් ගන්න. බාහිරක කියන්නේ අපේ ධම්මාරම්මණයක නෙමෙයි. ධම්මාරම්මණයක් ඒත් අපේමයි. බාහිර කියන එක සැබෑවටම බාහිර. සැබෑවටම බාහිර කියනකොට මේ පැත්තේ කතාවක් කියදෙලා නැහැ. නමුත් අපි ජීවත් වෙන්නේ පින්වතුනි මොකකින් හරි අපට වැදගත් දෙයක් දෙන්න. මොකනේ වැඩි? ඉතින් කොහෙද සක්කාදිට්ඨිය ප්‍රහාණය කරන්නේ? කොහෙද බුදුරණන් වහන්සේ දහමකට කිට්ටු වෙන්නේ? කිට්ටු වෙන්න බෑනේ. සත්‍යවාදී නැති නිසා සක්කාදිට්ඨිය ප්‍රහාණය කරන දහමකට කිට්ටු වෙන්න ඕනේ. කිට්ටු වෙන්න නම් අර විදියට අසාමාන්‍ය හිතිලා තියෙන්න ඕනේ. ඒ නිසා අපි අපේ ජීවිතේ සම්පූර්ණයෙන් ගත කරනකොට තමන්ට වැදගත්කමක් නොයෙදෙන විදිහේ ජීවිතයක් අපි ගත කරන්නවත් අඩුම හුරු වෙන්න ඕන පින්වතුන්. නැත්තම් කොහොමද බැරි වෙනවද? හිතන ගතියක් හුරු කරන්න ඕන කොහොම හරි. ජීවත් වෙනකොට ජීවිතේදිත් අපි අපේ අපේට වැදගත්කමක් නොයෙදෙන විදිහේ ජීවිතයක් අපි ගත කරන්න උරු කරනවා. ඒක තමයි බුදුරණවහන්සේ පැවිද්දෙක් වුණාට පස්සේ ගුරුවරයාත් එක්ක තමන්ගේ වැඩ කටයුත්තකට ඉඩක් නොයෙදෙන විදිහ කටයුත්තක් වෙන්නවා දෙලා තියෙන්නේ. බුදුරණවහන්සේ මේ හික්ම වන්න වැඩ පිළ දිලා තියන්නේ ඒකයි. නැත්තම් හික්මෙන්න බෑ. කොහෙන් ගියත් තමන්ගේ වැඩකට ලං වෙනවනේ. මොනවා හරි කාරණාවක් එක්ක. මෙන්න මේ විදිහ හික්මීමක් සහ සත්‍යවාදී බවක් ඉස්මතු වෙච්ච තැනදී විතරයි අර බුදුරණවහන්සේගේ ධර්මය අහන්න සුදුසු. පුණ්‍ය සත්‍යයෙන් ධර්මය වුණාට අහන්න සුදුසු අනේ කියලා. මේ කියපු ටික ඔබ හරියට අහගෙන හිටියනම් නැමෙන්න ඕන කියන වචනයක් එක්ක ඔබ ජීවිතේ තනි කරම හිතන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අඩුම තරමේ කල්යාණ මිත්‍රයෙකුට නැමෙන්න ඕන කියන කාරණාවක් පිළිබඳව පොඩ්ඩක් හරි සියා මාත්‍රයක් හරි ඔබට එනවනම් අඩුම තරමේ මේ කියපු කාරණා එක්ක හරි ඔබ ජීවිතය ගැන හිතනවා.
මේ කියපු වචනේ පිළිගන්න. වෙන දෙයක් නිසා නෙමෙයි. මේ වචනේ පිළිගන්න අර හිතන පටන් ගන්නවා. ඔව් සාරණාස ඒක හිතන්න ඕනේ. හිතන්න ඕනේ කියන එක නෙමෙයි. ඒ හිතනවා. ජීවිතේ ගැන හිතනවා. මෙන්න මෙහෙම හිතන කෙනෙකුට ඊළඟට ලැබීමක් හෝ නොලැබීමක් කතාව නෑ. අන්න එවැනි ජීවිතයක් ගත කරන කෙනෙකුට අන්න අර ගාථාවේ තියෙන අර්ථය පස්සතෝ නත්ති කිංචනෝ. දකින්නාට කිසිවක් නෑ. නත්ති කිංචන කිසිවක් නෑ. කිසිවක් නැති බව ලැබුණා නෙවෙයි. කිසිවක් නැති බව ලැබුණා නෙවෙයි. අපට මොනවා හරි ලැබීමේ කටයුත්තක් සේයා මාත්‍රයක් කිදිලා නම් ඒ සද්ධාරුචයන්ස ආකාර පරිවිතක දිටි නිඥාන කන්ති එක් අපට නිර්වචනයක් තියෙනවා නම් අපි ඒකයි නෑ කියන්නේ. අපට රූපය අරමුණු රූප මෙව තිබ්බා. ඒකයි නෑ කියන්නේ අපි. නෑ නෑ මෙතන මොකුත් නෑ. ඒක නෙමෙයි නෑ කියන්නේ. නත්තිකින්ද කියන්නේ නෑ කියන ලැබුණා නෙමෙයි. දැන් මෙතන කෝප්පේ තිබුණා තියෙනවා. දැන් ඔන්න කැඩෙනවා. කෝප්පේනේ දැන් නෑ. ඒකද නෙමෙයි. දැන් මෙතන ඔන්න මම කියලා දෙනවා මොකක් හරි මෙතන කම්පියුටරයක් නෑ. අපි තු කම්පියුටර ගැන දන්න කෙනෙක් නෙමෙයි. අපිට මොන නොදන්න මොකක් හරි කාරණාව අන්න ඒ කාරණාව මෙතන නෑ කියලා මම කියනවා. ඒ කරුණ මෙතන නෑ කියලා කියනවා. එතකොට ඒ කාරණාව මෙතන නෑ කියලා කියන එක ආය ලැබෙනවද? ඒ කාරණාව මෙතන නෑ කියලා කියන එක ආය ලැබෙන්නේ නෑ. නැත්තම් ඒ නෑ කියන කාරණාව ලැබීමක් වෙන්නේ නෑ. හොඳට ඒක තේරුම් ගන්න. ඒක කියවිල්ලක් විතරයි. හුදු කියවිල්ලක්ම විතරයි. වෙන කිසි දෙයක් නෙමෙයි. ඒක කියවිල්ලක් විතරයි. හොඳට ඒක තේරුම් ගන්න. කියවිල්ලක් විතරයි. ඉතින් මේ කියවිල්ලක් විතරක් බවට ඥානයක් වෙන්න ඕනේ. දැන් මෙතන එක නෑ කියනවා. නෑ කියන එක කියවිල්ලකට පමණක් සීමා වෙලා. කියවිල්ලක් විතරයි. එතකොට මේ කියවිල්ලක් විතරක් කියන කාරණාව එක යෙදිලා ඉන්නකොට läග ගන්න සහ අයින් කරන්න කියන කාරණා එක යන්න ඉඩක් නෑ. läග ගන්න සහ අයින් කරන්න කියන කාරණා කියන්න ඉඩක් නෑ. ඔන්නුයි ඥාණය ඇති වෙන්නට ඕනේ. ඉතින් මේ ඥාණය ඇති වෙන්න මේ නැති කරන බවක් හෝ ලබා ගන්න බවක් කියන කතාව ඉක්මවන එකක්. ඒක හොඳට තේරුම් ගන්න.